ඕනේ ති යශුන්දගේ හඬට තමයි මං ගීත ගායනා කළේ. නව. හැතැව් දශකය ගත්තාම හිතවතුනි ලංකාවේ විශෂම් කලාශේත්‍රය මිලවන කතා කරන්නකට සිනමාශේත්‍රය එකක් තර පිරිහිලා තිබුණු කාලවකවනුව හැත්තව දශක වෙනකොට සිනවා විචාර කලාවත් ලංකාවෙන් ඇත්තලා විය කියලා යන තරමටම යම්කිසි අඩුවක් තිබුණා හිදසක් තිබුණා. ඒ කාලයේදී ඒ අඩුව පූර්ණය කරන්නට වෙහෙසක් මහන්සියක් සංගීත ක්ෂේත්‍රයේ සිටින්නා වූ ශිල්පීන් ශිල්පිනියන් ගත්තා. එනිසාවෙන් ඒ අඩුව ටිකක් හෝ දුරකට මකාලන්නට ඒ ශිල්පීන්ට ශිල්පිනියන්ට හැකියාවක් ලැබුණ නිසාම තමයි අපි හඳුනාගන්නේ හැත්තෑව දශකය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් කියලා. එනිසා එවන් කලක ගීත ගායනා කළ මෙය ඇතුළු තවත් ශිල්පීන් ශිල්පිනියන් රාශියක් ලංකාව කලා ක්ෂේත්‍රයට වටිනා මෙහෙවරක් ඉෂ්ට කළා. නිසාම තමයි සිත නැවතුණු තැන අපි උත්සාහයක් ගන්නේ ඔබට ඔවුන්ගේ ගීත වර්තමානයේ මතකාවර්ජනයක් කරමින් සමීප කරන්නට. තවත් විස්තර තිබෙනවා. නමුත් ඔබේ හඬාවදි කරන්න තවත් මොහොතක් අපි ගන්නවා. මොකද එතරම්ම ඔබේ ගීත මිහිරි නිසා අපි ගීතයක් ගායනා කළම කතා කරමු.
හොඳයි. මේ ගීතේ නත් අපි සඳහන් කරලිමු. ඔව්. මේ ගීතේ රචනා කළේ කුලරත්න ආරිවංශයන්, සංගීතවත් කළේ ආචාර්ය වික්ටර් රත්නායකන්. මේ ගීතේ නමිනුත් මම කැසට් පටයක් නිකුත් කළා ඒවකට. වික්ටර් රත්නායකයන් සංගීතවත් කරපු බොහෝ ගීත ඔබේ ගීත ගොන්නේ අඩංගු වෙනවා. වික්ටර් රත්නායකන් කියලා කියන්නේ මහනුවර කඩුගන්නා ප්‍රදේශයෙන් කඩුගන්නා මධ්‍ය විද්‍යාලය අධ්‍යාපනය හදාරලා සංගීත ක්ෂේත්‍රයට ඇවිල්ලා තාමත්ම දුක්ගැහැට විඳගෙන ක්ෂේත්‍රයේ බොහෝ ගමනක් ආපු පුද්ගලෙක්. එනිසාවෙන් ඉතාමත්ම ශක්තිමත් අඩිතාරමක් ලැබුණු නිසාම මේ ක්ෂේත්‍රය තුළ අදවන විටෙක් දිගු ගමනක් එන්නට එතුමන්ට හැකියාව ලැබිලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය එතුමන්ට ලැබෙන්නට කියලා. තවත් බොහෝ කාලයක් මේ කලාව වෙනුවෙන් කටයුතු කරන්න, කලාවෙනුවෙන් සේවය කරන්න එතුමන්ට ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමනුත් නුවර ඉඳලා, කඩුගන්නාවේ ඉඳලා කොළඹට එනකොට බොහෝ කැපකිරීම් කරලා හොඳ ගුරුහරුකම් ඇතිව හොඳ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම යටතේ මෙතෙක් දුර ආවා. ඔබට කොහොමද මෙතෙන් එන්න මඟ පෑදුනේ? මොන වගේ සහයක්ද ගුරුවරුන්ගෙන් ලැබුණේ? ඕ මං ඇත්තටම කලින් සඳහන් කළා සමාවෙන්න මමී පප්පයිත් සංගීත සම්බන්ධ නිසා ඔවුනුත් ගුරුවරු වුණා. ඉතාමත් හොඳින්. ඔව් ඔවුන් ගුරුවරු වුණා කියන්නේ ඇත්තටම ඒගොල්ලන්ගෙන් ගුරුහරුකම් ලැබුණේ නැහැ. සංගීතය පිළිබඳව එයාලට එහෙම දැනුමක් තිබුණේ නැහැ. සහජ හැකියාවන් ඔවුන් තුළ තිබුණා. ඉතින් ඒවත් එක්ක තමයි අපි ආවේ. ඒ සහජ හැකියාවන් තුළින් තව ඉගෙනගෙන තමයි මේ ශේෂ්ත්‍රයේ රැඳී ඉන්න නම් මගේ බලාපොරොත්තුව තිබුණේ. මං තේරුම් ගත්ත දේ තමයි මේ ශේෂ්ත්‍රයේ යමක් කරන්න රැඳී ඉන්න නම් අපි අනිවාර්යයෙන්ම සංගීත පිළිබඳ දැනුමක් ලබාගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් ඒ අරමුණ ඇතුව මං ආපු හින්දා මං හිතනවා අදටත් මම මේ ශේෂ්ත්‍රයේ රැඳිලා ඉන්නවා කියන එක. ඔව්. දෙගුරුන් විසින් දරුවනට දෙන නොමද දනනම් වියතුන් සභාවෙද ඉන්ට ඉදිරියෙහි ශිල්ප දෙනුමැයි. දෙගුරුන් මවයි පියයි, තමන්ගේ ගුරුවරුනුයි, තමන්ට දුන්නු ඉතාමත්ම හොඳ අනුබලය පිටුබලය නිසා වෙන අද වන විට ඔබ ඉතාමත් දිගුවමනක් ඇවිල්ලා ඉන්නවා. හරිම ආඩම්බරයි. අපිත් සිත නැවතුණු තැන ඔස්සේ හරිම ආඩම්බරයෙන් කතා කරන්නේ මෙවන් කලා සම්පත් අපේ ක්ෂේත්‍රයේ අදත් ඉන්නවා. මුදලට පමණක් සීමා නොවුණු ඉතාමත් වටිනාකමක් ඔවුන් සතුයි. එනිසාවෙන් ඔවුන්ගේ වටිනාකම ඒ ආකාරයෙන්ම ආරක්ෂිත කරමින්, සුරක්ෂිත කරමින් ඔබට සමීප කරන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ. හොඳයි හිතවතුනි, ඉතාමත්ම ආදරණීය හෝරාවක් කාලයක් අපි ගත කළා. විශ්වාසයි මෙය නොඅනුමානයි. ඔබේ හදවතේ වෙනම ඉඩක් වෙන් කරවා ගන්නවා මේ පැය වෙනුවෙන් ඉතාමත්ම රසබර හෝරාවක් කාලයක් වන නිසාවෙන්. සිත නැවතුණු තැන මෙය උතුම් දේශයක අභිමානය රැගත් කළම් ටෙලිවිෂන් මාධ්‍ය ආයතනය කළමනාකර අධ්‍යක්ෂක සුරින් වෙඩික්කාර මැතිතුමන්ගේ සංකල්පයක් මතයි නිර්මාණය වන්නේ. ඒ කාරණේ අපි නැවත නැවත මතක් කරන්නේ එතරම්ම වටිනා සංකල්පයක් මත මේ ගොඩ නැගුණ නිසා වේ. ඒත් එක්කම සංස්කෘතික දෙපාර්තමේන්තුව අපිත් එක්ක අත්වැල් වැඳගෙන ඉන්නවා මේ කාර්යය පිටුපස. මෙවන් වාදක මණ්ඩලයක්, මෙවන් ප්‍රවීණ වාදක මණ්ඩලයක් සමගින් අපි මේ කර්තව්‍ය ඔබ වෙතගෙන එන්නේ. ඔබට හැකියාව තිබෙනවා ඔබේ ප්‍රදේශයේ යම්කිසි සංගීතමය වැඩකටයුත්තක් සංවිධානය වනවා නම්, එහෙම නැතිනම් ඔබගේ රටට අපේ සිත නැවතුණු තැන මේ වැඩසටහන ගෙන්වා ගන්නට අවශ්‍යතාවයක් තිබෙනවා නම් කතා කරන්න අපට. අපි සූදානමින් ඉන්නවා ඔබ වෙනුවෙන් ඒ කාර්යය ඉෂ්ට කරන්නට. මේ පිරිසත් එක්ක අපි ඔබේ රටටම ඇවිල්ලා මේ සියලුම සංගීතමය අත්දැකීම් ඔබට ලබා දෙන්නට සැදී පැහැදී ඉන්නවා. ඒ කාරණේත් ඔබට ඉතාමත්ම ලෙංගතුව මතක් කරන්න කැමතියි. ඒත් එක්කම නිර්මලා රණතුංගයන් අපිට ඉතාමත්ම ආදරණීය, ඉතාමත් වටිනා කියන ගායන ශිල්පිනියක්. බෙහෙවින්ම ස්තුතිය ඔබට. අපිත් එක්ක මේ කතා බහ සඳහා එකතු වුණාට ඉතාමත් ගෞරවණීය ඔබට සමු දෙනවා අද දවසේ මේ ආදරණීය කතා බහෙන්. එත් එක්කම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අපේ ඉතාමත්ම දක්ෂ වාදක මණ්ඩලය තබ්ලා වාදනයෙන් ධනංජය සෝමසිරි, බේස් ගිටාර් වාදනයෙන් වරුණ ගුණතිලක, බොක්ස් ගිටාර් වාදනයෙන් මුදිත සෙට්ටිනායක, එත් එක්කම කීබෝඩ් වාදනයෙන් ගමින්ද සම්පත්, බටන්ලා වාදනයෙන් චමින් සාරංග, වලින් වාදනයෙන් ශම්මික වනෝජ්. මේ පිරිසත් එක්කයි සිත නැවතුණු තැන මේ හෝරාව කාලය අපි ඔබට ගෙනෙන්නේ. ඉතින් සමුගන්නට අපි බලාපොරොත්තු වෙනවා. දුවර ටිකක් විතර අසනීපයි කියලා කිව්වා. නමුත් රටවල් 167ක් පුරා ඉන්න ඌ සහෘද ශ්‍රී ලාංකිකයේ හදවත් සුව කළ පිණින් ඇයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. සමුගන්නවා අපි සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට. සිත නැවතුණ තැන
හිත නැවතුන තැන ඔබ නවතිනවාද?